टोयोटा पिक्सिस जोई एक सित ऐदगन्ना सुलु हुरुबुहुटी वगेम मिनी क्रॉसओवर पेनुमक तीयन जापानीस केक आयक मेके टू टोन पेंट डिजाइन एके वहाले कोटसे मैट फिनिश एकक तीयने ग्रिल एके दोरवाल वल तीयन क्रोम पार्ट्स निसा तरमक लक्ष्यरी लुक एककुत लबेनवा 15 इंच व्हील्स पैसेंजर साइड अंडर मिरर एकक ऑफ रोड स्टाइल बंपर्स क्लैडिंग वगे देवल मेके मिनी क्रॉसओवर डिजाइन एक पिलिमिबु करनवा මේකට ග්‍රේඩ් එක අනුව LED හෝ හැලජන් හෙඩ්ලයිට්ස් UV කට් ග්ලාස් අලංකාර ටේල් ලයිට් ඩිසයින් එකක් ලැබෙනවා. හැබැයි මේක ඇත්තටම Toyota නිපදවන වාහනයක් නෙමෙයි. මේක Toyota අනුසමාගමක් වන Daihatsu ලගේ කාස්ට් වාහනයේ සුළු වෙනස්කම් සහිත රීබැජ් මොඩල් එකක්. Pixis Joy interior එකේ ප්‍රියමනාප වගේම ප්‍රබෝධමත් හැඟීමක් ඇති කරන ඩිසයින් එකක් තියෙනවා. මේ ෆ්ලෑෂි කලර්ස් තරමක ස්පෝර්ටි ලුක් එකකුත් ගේනවා. ඉන්ටීරිය එක සම්පූර්ණයෙන්ම වගේ ප්ලාස්ටික් වලින් හදලා තියෙනවා. ෆිට් ඇන් ෆිනිෂ් එක ප්ලාස්ටික් ක්වොලිටි එක හොඳ මට්ටමක තියෙනවා. මේකෙත් වැගනාර් වගේ අනෙක් ප්‍රැක්ටිකල් කේ කාර් වල වගේම ඉස්සරහා සීට් දෙක පොළවට වඩා තරමක් උසින් සවි කරලා එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා. පොළවත් බොහෝ දුරට ෆ්ලැට්. ඒ නිසා වාහනයට නගින්න බහින්න පහසුයි. ඒ වගේම මහත දෙදෙනෙකුට වුණත් මේ කුඩා කායකයේ එකිනෙකා ගෑවෙන්නේ නැතුව පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මේකේ සීට්ස් කම්ෆර්ටබල්. මැද ඩ්‍රොප් ඩවුන් ආම් රෙස්ට් එකක් ලැබෙනවා. ඩ්‍රයිවර් සීට් එකේ හයිට් එක ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්. ඉස්සරහා හොඳ ලෙග් ස්පේස් එකක් හෙඩ් රූම් එකක් තියෙනවා. පිටිපස්සේ සීට්ස් උත් ඉස්සරහා වගේම රේල්ස් උඩ ඉස්සරහට පස්සට ගන්න ලෙවල් කිහිපයකට ඇල කරන්න පුළුවන්. ඒ නිසා ලෙග් ස්පේස් එක පිටිපස්සේ ලගේජ් ස්පේස් එක අවශ්‍ය විදියට අඩු වැඩි කරගන්න පුළුවන්. පහළ ෆ්ලෝ හම්ප් එකක් නැති නිසා සාමාන්‍ය ප්‍රමාණයේ 3 දෙනෙකුට ලොකු අපහසුතාවයකින් තොරව ගමන් කරන්න පුළුවන්. උස මහත අය නම් දෙදෙනෙකුට තමයි වඩාත් ගැලපෙන්නේ. පිටිපස්සේ හෙඩ් රූම් එකත් ඉතාම හොඳයි. ස්ටෝරේජ් ස්පේසස් ගැන කතා කළොත් පැසෙන්ජර් සයිඩ් එකේ විශාල ඕපන් ස්ටෝරේජ් ස්පේස් එකක් තියෙනවා. ඊට පහළින් ලොකු ග්ලව් බොක්ස් එකක්, ෂොපින් හුක්ස්, සෙන්ටර් කන්සෝල් එකේ උඩ ස්ටෝරේජ් බින්, පහළ ලොකු ඕපන් කම්පාර්ට්මන්ට් එකක්, ඩ්‍රයිවර් සයිඩ් එකේ පහළත් තවත් කම්පාර්ට්මන්ට්ස් දෙකක්, පැසෙන්ජර් සීට් එකේ අඩ ස්ටෝරේජ් ඩ්‍රෝවර්, සෙන්ටර් ආම් රෙස්ට් එකේ තවත් කුඩා ක්ලෝස් කරන්න පුළුවන් බොක්ස් එකක් ලැබෙනවා. ඩ්‍රයිවර් සයිඩ් එකේ කප් හෝල්ඩර් එක AC වෙන්ට් එකට ඉස්සරහින් තියෙන නිසා යමක් තියලා කූල් කරගන්න පුළුවන්. පැසෙන්ජර් සයිඩ් එකට පොප් අවුට් ස්ටයිල් කප් හෝල්ඩර් එකක් ලැබෙනවා. ඉස්සරහා දොරවල් වලට ෆයිල් එකක් වගේ දාන්න පුළුවන් සිහින් ඩෝබින්ස් විතරයි ලැබෙන්නේ. නමුත් පිටිපස්සේ දොරවල් වල බොටල් හෝල්ඩර් එකක් සහිත කුඩා ඩෝබින්ස් තියෙනවා. මීට අමතරව පිටිපස්සට සීට් බැක් පොකට්ස්, ෂොපින් හුක් එකක් ලැබෙනවා. පිටිපස්සේ සාමාන්‍යයෙන් හොඳ ලගේජ් ස්පේස් එකක් තියෙනවා. පස්සේ සීට් ඉස්සරහට පස්සට කරලා ස්පේස් එක අවශ්‍ය විදියට අඩු වැඩි කරගන්න පුළුවන්. බූට් එකට ලයිට් එකකුත් ලැබෙනවා. බූට් ෆ්ලෝ එක ඉස්සුවම යට තවත් ලොකු ස්ටෝරේජ් ස්පේස් එකක්, ටයර් රිපයර් කිට් එක දකින්න පුළුවන්. ස්පෙයා වීල් එකක් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය නම් පිටිපස්සේ සීට්ස් නමලා පිටිපස්සේ ලගේජ් ස්පේස් එක තව දොරටත් වැඩි කරගන්න පුළුවන්. බූට් ෆ්ලෝ එක බොහෝ දුරට ෆ්ලැට්. බූට් ලිප් එකේ උසෙත් පොඩි වෙනසක් තියෙන්නේ. වැගනාර් වගේ වාහනයක කම්පෙයාර් කළොත් කැබින් එක ඇතුළේ ඉඩ අඩුයි. ඒ වගේම ඊතරම් රූමි ගතියක් දැනෙන්නේ නැහැ. නමුත් වාහනේ බිල්ඩ් ක්වොලිටි එක සුළු වශයෙන් හෝ වැඩි බවක් දැනෙනවා. මේකට සිංගල් සෝන් ඔටෝමැටික් ක්ලයිමේට් කන්ට්‍රෝල් එයාර් කන්ඩිෂනින් සිස්ටම් එකක් ලැබෙන්නේ. කැබින් එක සාමාන්‍යයෙන් හොඳින් කූල් වෙනවා. මේකෙත් පවර් ෂටර්ස්, පවර් මිරර්ස්, කීලස් එන්ට්‍රි, පුෂ් ස්ටාර්ට් වගේ සාමාන්‍ය ජපන් වාහනයක දකින්න ලැබෙන ඔප්ෂන් සියල්ලම වගේ ලැබෙනවා. 12 වෝල්ට් පවර් අවුට්ලට්, පොප් අවුට් සන්ග්ලාස් හෝල්ඩර් එකක්, ඩ්‍රයිවර් පැසෙන්ජර් දෙපැත්තෙම සන් වයිසර්ස් වල වැනිටි මිරර්ස් තියෙනවා. ස්ටියරින් වීල් එක උස්සන්න පහත් කරන්න නැතිනම් ටිල්ට් ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්. ස්ටියරින් වීල් එකේ මල්ටි ෆන්ක්ෂන් කන්ට්‍රෝල්ස් ලැබෙනවා. මීටර් කන්සෝල් එකේ ඇනලොග් ටැකෝමීටර් එකක්, ස්පීඩෝමීටර් එකක් එක්ක මැද කුඩා ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකේ ට්‍රිප් මීටර්ස්, අයිඩල් ස්ටොප් සිස්ටම් එකෙන් එන්ජින් එක නවත්තලා තිබුණු කාලය, ඉකෝ මෝඩ්, ඉන්ධන කාර්යක්ෂමතාවය, ටයිම් එක වගේ දේවල් රසක් පෙන්නනවා. මල්ටිපල් එයාර් බෑග්ස්, ABS, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, ඓසොෆික්ස් චයිල්ඩ් සීට් මවුන්ට්ස් වගේ සාමාන්‍ය සේෆ්ටි ඔප්ෂන්ස් වලට අමතරව වාහන සහ පැසෙන්ජර්ස්ලා ගැන අනතුරු හඟවන සහ ඔටෝ බ්‍රේක් කරන කොලිෂන් අවොයිඩන්ස් සිස්ටම් එකක්, ලේන් ඩිපාචර් වෝර්නින්, ඉස්සරහ හෝ පස්සේ බාධකයක් තියදී වැරදිලා ඇක්සලරේට් වුණොත් ඩ්‍රයිවර්ට වෝර්න් කරනවා. ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට නොදනුවත්වම ඉස්සරහ වාහනේ ගියොත් ඒක ඩ්‍රයිවර්ට දන්වනවා වගේ ඩ්‍රයිවර් ඇසිස්ටන්ස් ඔප්ෂන්ස් තියෙනවා. මේකේ CVT ගියර් බොක්ස් එකක් තියෙන්නේ. ඉන්ධන ඉතුරු කරන එන්ජින් අයිඩල් ස්ටොප් ස්ටාර්ට් සිස්ටම් එකක් වගේම ඉකෝ, පවර් මෝඩ් දෙකකුත් ලැබෙනවා.
අවශ්‍ය වෙලාවට පවර් මෝඩ් එකට දාලා වැඩි රෙස්පොන්ස් එකක් ඇක්සලරේෂන් එකක් ලබා ගන්නත් පුළුවන්. මේක 658cc 3 සිලින්ඩර් Daihatsu KF series engine එකක් තියෙන්නේ. මේ engine එක PS 52ක බලයක් Newton meter 60ක torque එකක් නිපදවනවා. engine oil මාරු කරන්න SAE 0W20 හෝ 5W30 oil ලීටර 2.9ක් පමණ අවශ්‍ය වෙනවා. transmission එකට Toyota CVT fluid FE ලීටර 5.7ක් දක්වා ප්‍රමාණයකුත් brake වලට .304 brake oil පාවිච්චි කරන්න ඕන. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 150ක්, ටර්නින්ග් රේඩියස් එක මීටර 4.7ක් පමණ වෙනවා. ඒ නිසා තරමක් වලගොඩලි සහිත රළු මාර්ගවල උනත් යට වදින්නේ නැතුව පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම ටවුන් එකේ ට්‍රැෆික් එකේ ළඟ හරව ගන්නත් පහසුයි. මේ Pixis Joy එක ටර්බෝ එන්ජින් එකක්, 4 wheel drive වගේ configuration වලිනුත් ලබා ගන්න පුළුවන්. නමුත් වාහනේ grades අතර features වල විශාල වෙනසක් නැහැ. අලුතෙන් වාහනේ හැම grade එකටම safety package එක ලැබෙනවා. Push start, keyless entry, 15 inch wheels, automatic climate control system වගේ සාමාන්‍යයෙන් higher grades වලට පමණක් එන features සියල්ලම පහළම grade එකටත් ලැබෙනවා. LED light, fog lights, alloy wheels, interior design එකේ වෙනස්කම්, seat heaters, side airbags වගේ දේවල් කිහිපයක් තමයි grades අතර වෙනස්කම් විදියට තියෙන්නේ. සාමාන්‍යයෙන් ටවුන් එකේ ලීටර 8 කිලෝමීටර 12ත් 14ත් අතරත් පිටපලාත්වල හෝ highway එකේදී ලීටර 8 කිලෝමීටර 20ක් දක්වාත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. මේ රිවිව් එකට අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා search කළොත් අපේ අනෙක් reviews උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් videos ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ video එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.